පිළියමුද? ඈ මේක මින්න හන්දවත් රාලහාමිට ගිහින් කියන්න කියලාවත් කියනවා නෙමෙයි. නුමල් මහත්තයා මාර කතාවක් නේ කියන්නේ. ඕවගේ ඒවා කියන්නේ වයිලට් නේ. මං ඒව කියනවද නැහැ. හරි කියන්නකෝ කියන්න ආපු කතාව. අපේ රාලහාමි රාජකාරිය කියන එක හරියට අකුරට ඉෂ්ට කරන කෙනෙක්. නැත්නම් ඒක ඇත්ත පුතේ. අපේ ගමේ හොරකම් මැරකම් මේ තරමින් හරි අඩු. රාලහාමි නීති අකුරට කරන හින්දා. කිරියෝද? ඈ කොහ මගේ අර අයින් කරලා දාපු පරණ සෙරප්පු දෙක. ඔබ ඒක කටරි දුන්නද? මොන පරණ සෙරප්පු දෙකද? අනිත් එක මං රාලහාමිගේ පරණ සෙරප්පු කාටවත් දෙන්නේ නැහැ. රාලහාමිට අද කේන් ගිහිල්ලා වගේ. දැන් මේ ටිකකට ඉස්සෙල්ලා අමුතු දෙයක් සිද්ධ වුණානේ හාමිනේ. මඤ්ඤොක්ක කිලෝ 2-3ක් වුණත් ඔය ළමේන්ට නොදැනෙන්න ගලවලා තියෙනවා නම් ඒක හොරකම. ඊයේ රෑ තමයි මේක කරලා තියෙන්නේ. ආ. හැබැයි පරාට එක දෙයක් අරයන්ට අමතක වෙනවා. අමතක වෙලා? ඔව්. මොකද්ද? මේ මඤ්ඤොක්ක ගලවන්න ගෙනපු ආයුධයක්වත් මොකක් වුණත් යමක් දාලා ගිහිල්ලා නම් අපට හොරා හොයාගන්න ඒක හරිම ලේසි වැඩක්. එන්නකෝ එන්නකෝ. ආලහමිට දෙන්න. ආ යම් යම්. මෙන්න මේ දෙක තමයි දාලා ගිහලා තියෙන්නේ. ආ. ලබල් සෙරප්පු දෙකක් නේද? හ්ම් හ්ම් හ්ම්. වගේම කබල් සෙරප්පු දෙකක් අපේ ගෙදර පිළිකන්න පැත්තේ අර පඩිය උඩක් තිබුණා. වැසිකිලි යනකොට එහෙම දැම්මේ මේ වගේ දෙකක් තමයි. ඈ අම්මපා මේ මගේ පරණ සෙරප්පු කුට්ටම. හැබැයි සිරිසේන මං සුමානි කුටි කලින් අලුත් සෙරප්පු කුට්ටමක් ගත්තා. එතකොට මේක අමතක වුණා. නෑ ළඟකදී නම් මේක දැම්මේ නෑ. හැබැයි මෙතෙන්ට මේක ගෙනත් දාලා ගිහින් තියෙන කවුරු හරි මට කෝචොක් එකක් විදියට. ඒ කිව්වේ තේරෙන්නේ නැද්ද සිරිසේන? හොරකමක් කරපු යම් පුද්ගලයෙක් නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න කෙනාගේ යමක් එතන දාලා යන්නේ ඒ නීතිය ක්‍රියාත්මක කරන කෙනා ගැන සැකයක් ඇති වෙන. අනේ රාලහාමි ගැන නම් අපිට කිසිම සැකයක් නැහැ. ඒක වෙනම කතාවක්. ඒ වුණාට මේ කරලා තියෙන්නේ මට අපහසුතාවකටපත් කිරීමක්. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ සිරිසේන. අම්මපරා ඒක නම් හොයන්න ඕන වැඩක්. මොකෝ රාලහාමි? සෙරප්පු දෙක කොරටුවට ඇවිදගෙන ආවද? ඇවිදින්නේ කොහොමද? කකුල් වලට සෙරප්පු දැම්මට සෙරප්පු වලට කකුල් එන්නේ නැහනේ. කිරියොද? ඈ? යමාත් එක. යප් යප්. මොකක් වුණත් මේක කොරපු එක හොයලා පොලිසියෙන් ලොකප් කරන්න ඕනේ. අපේ ගමෙන් දැන් දැන් අමුතු දේවල් සිද්ධ වෙනවා නේද ළමයෝ? ඒක නම් ඇත්ත ළමිනේ. අනේ මන් දන්නේ මේක කවදා එකලාසයක් වෙයිද කියලා. ග්‍රාමසේක මහත්තයත් මේකට විරුද්ධයි. අනිකේ තුඹලා දෙන්නට තවම රස්සාවකුත් නැහනේ. අම්මේ නිකිල කරපු විභාග ප්‍රතිඵල ලබන මාසෙනවා. ඊට පස්සේ විභාග ගැන නම් මම දන්නේ නැ බං. උඹලා දෙන්නට රස්සාවක් හම්බ වෙලා මේක පිළිවෙලක් වෙනකම් මම බලාගෙන ඉන්නේ. නැන්දේ මම CS විභාගෙත් කරා. පාස් වුණොත් ඉතින්. පාස් වුණොත් ඉතින්? නැන්දට තේරෙන භාෂාවෙන් කියනවා නම් රාජ්‍ය සේවයට බැඳිලා ප්‍රාදේශීය ලේකම් තනතුර ඊට ඉහළ තනතුරු. අනේ රත්නතරේ පීඨෙන් ඔය ළමයා නම් පාස් වෙයි. DRO පුටුවට යනවා කියන්නේ ඉතින්. අම්මේ DRO කිව්වේ ඉස්සර. දැන් ඒක වෙනස්. පුතන්ඩියා මෙහේ අන්නහරේ තාත්තා හොරකමේ ගිහිල්ලා ආවෙලා. අපේ තාත්තා මන් දන්න නුඹගේ කට. ග්‍රාමසේවක රාලහාමි කවද්ද හොරකමක් කරේ? විහිළුවටත් එහෙම කියන්න එපා ළමයෝ. මෙහෙමනේ නැන්දේ. දැන් ওই මාධ්‍ය කට්ටියයි Facebook කට්ටියයි ඉන්නවනේ. එයාලා නිවුස් එකක් දෙනකොට දෙන්නේ
ඇත්තට සිද්ධ වෙච්ච දේ නෙමෙයි. නැගලා යන තාලෙට. සඳලි, උඹේ මහ ප්‍රාණ අපේ අම්මට තේරෙන්නේ නැහැ. උන දෙයි කියහ. හරි හරි. නැන්දේ, සිරිසේන මාමගේ කොරටුවේ මඤ්ඤොක්ක හොරෙන් ගලවලා. හැබැයි එතන තිබිලා තියෙන්නේ ගම්සික මහත්තයාගේ සිරප්පු දෙක. අම්මපා. අම්ම කොහෙද යන්නේ? සඳලි ළමේ, ඔය ළමයා දැන්ම මෙ යන්නේ නැහැ නේද? මං කෝපි කඩේ පැත්තට ගිහලා ඉක්මනට එනනම් ඈ. අනේ මන්දා. අපේ අම්මත් ගණන් ගන්න පාබා. ගමක් වුණාම ওই දි සංවේදන ක්‍රමයක් තියෙන්න ඕනේ. අනික නිශාන, ඔයා හිතන්නේ ගමේ ඕපොදූප කතා කරන්නේ වගේ අම්මයි වයලට් නැන්දා විතරයි කියලාද? අපෝ නැහැ. කොළඹ නෝන්ලාගේ ඉස්සරහ ගමේ ඕපොදූප මොනවද? මේ දුවේ. මේ ළමයි දෙන්නට තේ ටිකක් එහෙම හදලා දෙන්න. මයික්මන්ට එන්න. මේ ජාසොන්. ඔහේ ඊයේ රෑ සිරිසේනගේ කොරටුව පැත්තේ ගියේ නෑ නේ? මගේ කුණුවරපා ගන්න පඩින්ගේ මහත්තයෝ. මට දැන් ඕවා කරන්න ඕනේ නෑ. මට ওই දවසකට පොල්ගස් හතර පා ගන්න නැගත්තාම හොඳටම ඇති. ඒ වුණාට ඔහේගේ පෙර වැරදි තියෙනවනේ. ඒකනේ ඔහොම දෙයක් වුණාම මේ ඔහේගේ නම කියවෙන්නේ. ඔහේට ඇති වුණාට ගෙදරට මදිනේ. ආ ඒකනේ ඔහේ හම්බ කරන දෙයින් භාගයක් රාපලේ තියලානේ ගෙදර යන්නේ. එතකොට සුගතම් මාම මේ පැත්ත යන්නේ නැහැ. නෑ නෑ මං ගියාට ඉතින් මගේ ඔහේගේ වගේ පෙර වැරදි නෑනේ. පෙර වැරදි නෑ. ආ ජාසෝ. මේ ඔබ ඉස්තල්ලාම රාලහමිගේ ගෙදරට ගිහිල්ලා හොරකම් කරේ සෙරප්පු දෙක නේද? ජයසොන්, ඉස්සෙල්ලා මට කියන්න ගිය කුණු හබ්බ ටික කියන්න chance එක දැන්. හරියයි. මේ ඩොටි, ඔබ මගේ මුකුත් අහගන්න එපා උදේ. මේ මං උඹේ මුකුත් අහගන්න මෙතනට ආවේ නෑ. එහෙම දෙයක් කරා නම් රාලහමි ගෙදරට ගිහලා දැම්මම සමාව ගනි. අන්න රාලහමි ගම්පුරාම කී කී ඇවිදිනවා. මේ පාර හොරා වහුණොත් පොලිසියට අල්ලලා දෙනවමයි කියලා. ඒක කියලා එන්න මං ආවේ. රාලාමි මේ සැරේ නම් පොලිසියට යන්නේක යනවා ඈ. ගිරාමසේක රාලාමිගේ මූණේ දැලි ගන්න කරපු වැඩක් මේක. ජාසොන් ආදරයට කියන්නේ. අපිට කියන්න එපා. ඩොටි කියපු දේ හිතට ගනින් ඈ. යකෝ සමාව ගන්නව වරදක් කළා දින්න එපයි. මං කරපු වරදක් නෑ. පියවතියේ පියවතියේ ආ මොකෝ ඩොටියක් මේ මොර දෙගෙන එන්නේ? මේ ජාසුන් උඹට මඤ්ඤොක්ක වගේක් ගෙනල්ලා දුන්නද? ඊයේ හරි අද උදේ හරි. මේ කියන්නේ අලුතෙන් ගලවපුවා වගේ. උන් දැකවද්දී ඒ වගේ දෙයක් ගෙදෙට්ට ගෙනාවේ? උඹලත් අහන්නේ නොදන්නවා වගේනේ. අනික ඉතින් උන්ද ඔය වගේ දෙයක් ගෙනාවා නම් මග හැරිලා තියෙයි. කානම් මදය වගේ බීගෙන එන විදිහට. මේ එක නෙමෙයි. උඹට ආරංචි නැද්ද රාලහමිගේ සිරිපු දෙකේ කතාව? ඈ මොන සිරප්පුවක්ද? කී මොකද? එතකොට ගේ පිටිපස්සේ තිබුණ ඒ සිරප්පු දෙකට මොකද්ද උනේ කියලා කියන්න ඔහෙත් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ මහත්තයෝ. අලු සිරප්පු දෙක දාගෙන හිටින්න මං ගොමේ පරණ සිරප්පු දෙක විසිකරන්න දී කියලා. අම්මා පරාලා හරි මටත් හිතුන ඕකමයිනේ. විසිකරන්න තරම් පරණ වෙලා තිබුණෙත් නැහැනේ. මේ ගෙදෙට්ට කවුද ඊයේ පෙරේද ආවේ කියේ? මේ ගෙදරට කී දෙනෙක් එනවා යනවද? ඔය හැමෝගෙම නම් ලියාගන්න මට පුළුවන්ද? අනිත් එක කවුරුන් පිටිපස්සට යනවා නම් මම නම් දැක්කේ නෑ. පුතාවත් කාට හරි දුන්නත් දන්නේ. මේ 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 පුතාව නම් ඕවට ගාව ගන්න එපා. පුතා ඔයගොල්ලෝ වගේ දේවල්ට කියන්නේ නැහැ. අනිත් එක පුතා කාට හරි මොනව හරි දෙන්නම නම් මගෙන් අහලා තමයි දෙන්නේ. මම මේ කල්පනා කළේ මගේ සිරප්පු ටිකක් කොහමද මේ ගමී මේ හොරකමක් වෙච්ච දැනකට කි? සිරිසේනයි. ඔව්. දැන් කො සෝමදාස අයියා. උඹට මොකටද ඒක? නෑ ඉතින් CID විපරමක් කරනකොට හැම පැත්තම ගැනම හොයලා බලන්න එපා. දැන් උඹ කොයි පැත්තද බැලුවේ? අන්නේම එන්නේපා. මේ සාමාන්‍යයෙන් සිරිසේන අය නේද දවල් වෙලා කොරටුවට එන්නේ? ඔව් ඉතින් මං උදේම එන්නේ නැහැ කොරටුවට. හරි. ඒක සොමදාස අය දන්නව නේද? ඔව්.
දන්න ඇති හරිනේ හරිනේ ඒක දන්න සෝමදාස අයියා උදෙන්ම ඇවිල්ලා කොරටුවෙන් මඤ්ඤොක්ක කිලෝ දෙක තුනක් උගුලගෙන ගියා එහෙමයි කියලා ගියමුකෝ දැන් එතකොට අර ග්‍රාමසේවක මහත්තයාගේ සරප්පු දෙකක් සෝමදාසයාද මෙතනට දාගෙන ආවේ පද බල ඒකනේ වැඩේ ලී අශෝක් එකට ඉරාගෙන ඉරාගෙන එනකොට හවුනා කියපන්කො ගැටයා මේ උඩු ඈ කොමට පොඩි උදව්වක් කරනවාද කියන්නකෝ ඕන දෙයක් කරන්න මේ ඈ අර උඹ ඉරාගෙන ඉරාගෙන යනකොට උඹට අහුණයි කෝනේද ගැටයා ඔව් අනේ ගැටේ එක්කෝ ඉරාගෙන ඉරාගෙන ඵලයක් නැත්තම් ලෙහාගෙන ලෙහාගෙන ඵලයන් මට පවු නොදී මෙතනින් එහාට ගිහිල්ලා කලයන් කිව්වා කවුරුත් මඤ්ඤොක්ක ගැලෙව්වේ තව කවුරුත් බැනුම් අහන්නේ යනවා මෙහෙලා තමයි මට ඔක්කොම මරාගෙන මැරෙන්නේ දෙන්නේ යනවා මම ගෙදර නිදන් ඉදිවිලා මම නිකන් හිටියෙමිලා මොකද ජාසුම් මේ මොකද ජාසන් ඔබ දන්නවනේ මං ඊයේ හවස ඇවිල්ලා නිදිය ගත්තට පස්සේ කැගිට්ටේ උදේ කියලා ඉතින් උන් අම්බේ නම්බලේ ගා මයින් ගන්නවා ඉස්ලාම ගාම්සේක මාත්‍යගේ සරප්පු දෙක හොරකම් කළා ඊට පස්සේ සෝමදාස අයියේ කොටුවේ මයියක ගලවද කියලා මේක නම් අපේ කර්මයක් ජාසන් හරි ඔයාගේ මගේ ඔයා කන මැදිය වගේ බීගෙන එනවා කීයක් හරි අතට හම්බුනාම ඊට පස්සේ ගේ වැදෙන් තපා තියලා පුතිය ගන්නවා නේ බලන්නේ ගමේ උන්ගේ පිටින් යන්න දින දේ උඹේ පිටින් යවාගන්නද මම කට උස්ස ගන්නේ නා අනේ ජාසොන් කෙනකම මෙතනින් ඉඳ ගන්නකෝ මං කණ්ඩ මොනරේ අරන් එන්න මොන ගන්නේ මං යොක්ක ඉතාලේදී මම හොරෙක් කියලා කිරියොද ඈ උඹ ඉතින් මගේ හොඳම යාළුවා ඇච්චි මට මේකට ඇත්ත කියපන් පුතෝ මං ඇත්ත කියන්න බය නැ බිම ඉඳ ගන්න බය නැ දැන් මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ දැන් මේව හිතමුකෝ හරි හරි උඹ හොරකම් කළේ නැ හැබැයි උඹේ කකුල් වලට බොරුළු කැට පෑගෙන හින්දා රාලහාමිගේ සරප්පු දෙක දැම්මා. ඔව් දාගෙන ගියා පන්සලට. පන්සලේ ගේට්ටුව ළඟ අර කුළුණ ළඟ නතර වෙලා සරප්පු දෙක ගලවලා තිබ්බා. පන්සලට ගිහිලා එනකොට ඒ සරප්පු දෙක හොරගම් කරලා. බලන් ගියාම ගොඩක් දෙනෙක්ගේ සරප්පු නැති වෙන්නේ පන්සලේ නෙබා. පුතෝ අර ප්‍රසිද්ධ මේ 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 විද්‍යාඥයෙක්ද කවුද කියලා ඉන්නවා. රාත්පරිත්‍යකේ ආ මේක කනවකෝ මං ගොහිල්ලා එන්න වේද මං බයන්නේ මම වයලට් ලාගේ දෙට ගොහිල්ලා එන්නම් ඔහේ ඔක කනවකෝ මයියක්ක ඊවිතුට නිතිකේ මයියක්ක හම්බුනේ පාලයගින්ද එතකොට ඊයරෑ සිරිසෙන්ගේ මයියක්ක කුටුට පන්නේ පාලය ඊවති වයිලට් ටම් වෙන්න ගිය විස්තරය කියන්න. ආ මට පස්සේනේ මතක් උනේ සිරිසේන. එහෙමද? ඔය සරප්පු දෙක නැති බැරි කෙනෙක් අරන් ගියාවේ කියලා මං ගේට්ටුවෙන් එළියේ පාරයිනේ තිබ්බා. ආ ඒ නැති බැරි කෙනා තමයි ආන් හරි සිරිසේන. ඒත් යා ඔය සරප්පු දෙක මෙතන දාලා ගිහිල්ලා තියෙන්නේ මට අපහාසයක් කරන්න නෙමෙයි
අමතක වීමකින් දාල යන්න. දැම්මකෝ කරන්න මේක දුරදික ගෙනියනවද? ආලහා මේක කැමත්ත. මඤ්ඤොක්ක කිලෝ දෙක තුනක් නම් සුළුයි. ඒ වුණාට හොරකම. මඤ්ඤොක්ක නම් හොරාට උගුල්ල ගත්තා කියලා කියෙමුකෝ. ඒත් මං සිරප්පු දෙකක් ගත්තේ නෑනේ.